හිතවත්මිත්තුර. දවසින් දවස අපේ රටේ රියනතුරු විශාල වශයෙන් වර්ධනය නවයි කියනෙක එල්ලාරණ සි නිරන්තනයම ඔබෝ දැනුවත් කර. මේකට ප්‍රධානම හේතුව තමයි අපේ රට විශේෂෙන්ම මෙ රිය පදවන පුද්ගලයෝ තමන් යන්නේ මහපාරෙන් නෙමේ හසන් කල හිතල ගමන් කිරීීම. විශේෂෙන්ම පහුගේ කාලයතුර අප දැකපු දෙයක්ත් තමයි. දේශපාලුවත් වගේම දේශපාලුවන්ට කඩ යන හෙන්ටයිලත් රටේ නීතිය ගණන් නොගෙන කටයුතු කිරීම. මිටටෝර්ණ අපි නිරන්තරෙන්ම ඔබට අවධාරණය කරපු කාරණයක් තමයි. අපේ රටේ ඉන්න මහැවුන් විශේෂයෙන්ම මාර්ක නීතිය කියෙනෙක තුට්ටුවර දාල තමයි කටයුතු කරන්න. මිටටෝණ දෙවුණු ධනපති රටකනම් මේ වගේ දේවල් දක්නට ලැබෙන්නේ නැහැ. සාමාන්‍යින් පාර යනකොට මගේට තමයි මුල් තැන දෙන්නේ. එක අන්නේ කිසියම් පුද්ගලයකු පාර පයින්න්නේීන අවස්ථාවකඩි. හැම වෙලේම ශ්‍රියදුරා කරන්නේ තමන්ගේ වාහනයේ නවත්වලා පාර පයිනන පුද්ගලට ඉඩදීම්. හැබැයි මේක ලංකාවීට වඩා වෙනස්. අපේ රටේ සාමාන්‍යෙන් වාහනය ඉලගත්තර පස්සේ විශේෂම දේශපාලුවත් දේශපාලුවන්ට කඩයන කාලකන්නේී කල්පනා කරනවා තමන්ට ආසින් යනගේ රොකට්වේගෙන් ඕනම දුරක් යන්න අයිතියක් තියෙනවා තමන්ට ලැබුණු අයිතියක් සාවරප්්‍රසාදයක් කියලා. මේනිසා දවසින් දවස අපේ රටේ රිය අනතුරු වැඩි වෙනවා. අදදිනයේදී අසෝකවැඩිගවම මහත්තා හිටපු පාලමේන්තු මන්ත්‍රීියවරයා්‍රිය අනතුරකින් මියගිය. ඕහු මේයන්නේ වාර්ිය පොලදි. විශේෂම පුත්තලම් දිස්ත්‍රික්කය සඳහා මෙවරත් මැතිවරන්නයට ඉදිරිපාත්තු ලයින්න ඔහු පුත්තලම කුරුණෑගල ප්‍රධාන පාරදි තමයි මේ විදියට වාර්ය පොලදි රිය අනතුරට ලක්වෙන්. ඔහු කෙලින්ම තමන්ගේ ඉදිරියට ආපු ලොරිය කැහැප්පිලා තමයි අව සංගමන් යන්නේ. මේ ලොරිය පැදෝපු රියදුරත් මේ වෙනකොට බරපටරු තුවල් ලබලා රෝහල් ගත කරලා කියලා තමයි මේ වෙනකොට ආරංචි මාර්ග සඳහන් කරන්න. මිටටෝරනි අපේ රටේ ඉන්න කාලකන්නේ දේශපාලුව තමන්ගේ බලය අයුතුලෙසි ුදාගනිමින් මහා මාර්ගෙටඉල් බැස්සට පස්සේ. තමන් කැමැති කැමති විදිහට ්‍රියදාවනය කිරීමත් විශේෂයෙන්ම අධි වේගෙන් ගමන්කිරීමත් මෙවැනි අනතුරුවලට විශාලවසයෙන් බලපාප හේතුවක්. එනිසා මේ කාලකන්නේි ක්‍රමය වෙනස් කරලා මේ විදියට අධි වේගෙන් ගමන් කරන කාලකන්ටි දියේතු දඩුවම් දීලා. මේරටේ මෙවැනි අපරාධ තෞදුරුටත් සිදු නොවෙන්න වග බලාගැනීම සියලුව පාලකන්ගෙව් වගකීමක් වෙනවා. එනි සමිතෝරණි තවසින් දවස බල්ලට යන රට නිවැරදි මගකටයමු කළ හැකි. ඒස සදා සැලස්මක් තිබන. දැක් මක්තිබන දේශපාලන කණ්ඩෑමක් සමඟ අපිෙරටෑ මිටෝනි අර්ගලිින්ත්‍ර ජයක් හනයක්ක් නැතිබ ඔබටසිපත් කරමින් ම ඔබෙන් සමුගන්. ඔබ සැමටට ජය.